මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මනිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුෝතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්නත්න බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට තම තමන්ගේ ජීවිත විමසන් දක්ස ශ්‍රාවකයක මූලික වසයෙන්ම මේ ලෝකය අපි පණවාගන සිටින බව හඳුනාගන් ලෝඩ. අපි පනවාගනන්න තමයි ලෝකයේ වටිනාකම අපේ හිතට වැටහෙන්නේ එතුේ වටිනාකම හිතට වැටහෙනවා නමුත්ඒ වටිනාකම වැටහෙන කම එලිය රූපවල්ලට දාලා අපි කතා කරනවා නමුත්ේ වටිනාකම තමන්ගේම සිතටයි වැටහෙන්නේ තන්හා උපාධන වසිෙන් තමන්ගේ හිත තුලයි අරබුදේ ගොඩ නැගෙන්න්නේ එ සිත තුළ ගොඩනැගෙන අරබුදය සිතතුළ ගොඩනගෙන අරබුදයක් බවට අභ්‍යන්තරික අර්බුදයක් බවට හඳුනාගන්න බැරිවෙච්ච තැනක නැවත නැවත ජරාමරණ දුක හැදෙනවා එතුොට ඒ ජරාමරණ හැදුනට පස්සේ බාහිර ලෝකයේ අත්දැකීම පදනම් කරගෙන අඩන්න හේතු යෙදෙනවා වැලපෙන්න්න හේතු යෙදෙනවා සෝසුසුම් හෙලන්න හේතු යදෙනවා එතො සෝසසුම් හෙලන්න හේතු යෙදෙන්නේ තමාතුළම පවතින මෝහය පදනම් කරගන ලෝකයේ ඉදිරියේ ඔබ තුළ පවතින මුලාවම පදනම් කරගෙන තමයි ඔබ තුළ ජරාමරණදු කැහැදෙන්නේ එතුට මෝහය නැතුව අපිට ලෝකය පරිහරණය කරන්න පුළුවන් වු නොතුන් මෝහේ නැතුව ලෝකයේ පරිහරණය කරන තැනක නැවත අරබුදයක් සකස්වෙන් නෑ එතට මේ ප්‍රඥ්ඥප්ති සහගත භාවයම තමයි පුද්ගලයා තුළ පවතින මෝහය ප්‍රඥපති සහගත භාවය ඒ න දැන් සාමාන්‍යෙන් පුද්ගලයාට ප්‍රඥප්තියක් තියුණො සමූහ ප්‍රඥපතියක් එතට අපි මිට කලියුත් කියලති නො සමූහ ප්‍රඥ්ඥප්තිය කියල කියන්නේ මේ සිද්ධ වන ක්‍රියාවලිය එකක් හැටියට ගන්නවා. නමුත් මේ හේතු පල දහමින් සකස්සෙන ක්‍රියාවලියක් සංකතව ගොඩනැගෙන තත්ත්වයක්. ඒබයි ඕලාරිකත්වය මතා අත්දකින අධදැකීමක් තියන්නේ කියලා යාට ගෝචරණෑ. එතකොට ලෝකයේ සියලු දේවල් බැලුවහම, ඒ පුද්ගලයාට සමූහයක් වසයෙන් පේනවා දැවේදනාව කියලා ගමුවිද ස්පර්ශයෙන් හැදනු දෙයක් ස්පර්ශයෙන් විතනක් නෙමෙයි වේදනාව හට ගන්නේ. වේදනාව තමා තුළ ජනිතවෙන්න පරණ කර්මයක් සම්බන්ධයි. ප්‍රධහන හේතුව ස්පර්ශය ඇතුළ ස්පර්ය පදනම් කරගන වේදනාව හටගන්න බව. ස්පර්ෂයේ නිරුද්ධ වනකොට වේදනාව නිරුද්ධවන බව. වේදනාව ඇතිවෙලා නැතිවෙලා යන බව වැටහින් නැතිකොට. අතීතයේ විඳපු මම වර්තමානී තින්වා වර්තමානයේ විඳන මම අනාගතයටත් පවතිනවා කියල මේ තුන් කාලේම පවතින, එකම වින්දනීය සත්්‍යයක් පුද්ගලේ කැටියට පිළිගන්න අනමු වේදනාවේ යථාර්ථය තමයි වේදනාව ඇතිවෙච්ච තැන නැතිවෙල යන එක. එතොට මේ විදියට වේදනාව ඇතිවෙච්ච තනම නැතිවෙල යන ස්වභාවේ අපට හඳුනගන්න බැරිවෙච්ච තැනක පවතින්නේ සමූහ ප්‍රඥ්ඥප්තියක් සමූහ ප්‍රඥ්ඥප්තියක්. එතකට සත්‍යය වසේම වේදනාව ගෙනාපු ලෝකයකුත්තිය නොව වේදන විදිට මමත් මෙහි ඉන්නවා කියලා දකිනකොට එතන පවතින්නේ සංස්ථාන ප්‍ර්ඥප්තියක්. එතුරේ සංස්ථාන ප්‍රඥප්තියම පදනම් කරගෙන යා තුළ නිරන්තරයෙන්ම පින්වත්නී සන්තති ප්‍රඥ්ඥපතියක් පැනවෙනවා. එතවට මේ වේදනාව කියන්නේ ඇසි පිය හෙලෙන කාලයක් ගානී, ඉපැදිලා නිරුද්ධ වන ස්වභාවයක් ඒක පැතිහායකින් වේදනාව හටගන්නවා චක්කු සම්පස්සජා වේදනාදිී වසින්. ඒවා ඇතිවෙච්ච තැනම නිරුද්ධවෙලා යනවා. තිමීවිදි වේගන් වේගි ඇතිවෙලා නැතිවෙල යන්න වේගේ වැඩිකමට පරණවේදනාව නිරුද්ධ වනකට ය අලුත්වේදනාවක් කටගන්නවා ඒවේදනාව නිරුද්වනකට ය අලුත්වේදාව කටගන්නවා. මෙකඉතා වේගෙන් සිද්ධවන නිසා අඩුවක් නොවීම අඩුවක් නැතුවම තමන්ගේ සිතට වේදනාව ගලන නිසා. ඒක පින්නත්න වේදනාව ඇතිවෙල ඇතිවෙල යන බව තමන්ට වැටහෙන් නෑ. රූපය වුනත් දැ රූප කලාප ඇසිපියලෙහෙලන කාලයකටත් වඩා. අඩුකාලයකදී ඉපදිලා නිරුද්ධවෙල යනවා එතකොට ඒ ඉපදිලා නිරුද්ධවෙල යනකොට නිරුද්ධ වෙනකොට පින්වත්න නැවතත් රූප කලාප හටගන්නවා ඉතින් මේ විදියට රූප කලාප අතරක් නැතුවම වේගෙන් වේගෙන් බිඳිමිදී යනකොට අභිනව රූප කලාප ඇතිවෙන ස්වභභාවය සන්තති ප්‍රඥප්තිය. තු මේ සන්තතියක් විදියට රූපය වනත් වේදනා වුනත් එක දිගට ඇති වෙනකොට මික අතරක් පේන්නේිනෑ නිසා පරමාර්ථය වැටහිෙන්නෑ. වේදනාවේ සමුදේශහ නිරෝධය වැටහෙන්නේ නෑ. ඒ නිසාම ඒකට අපි කියනවා සන්තති ප්‍රඥප්තිය කියලා මෙන මේ ප්‍රඥපතිය තමයි පින්නත්නී පුද්ගලයාගේ යථාර්ථය පරමාර්ථය දකින්න තියෙන කුසලතාවය ප්‍රඥ්ඥාව වසාගෙන ඉන්නේ. මෙන මේ විදියට සමූහ ප්‍රඥ්ඥපතිය තුළත් සස්ථාන ප්‍රඥ්ඥප්තිය තුළත්, සන්තති ප්‍රඥ්ඥ්තිය තුළත්. පුද්ගලයා වාසය කරන තා කල් අපට දුකෙන්මි දෙන්න පුළුවන්කමක් නෑ. යථාර්ථය වසාගෙනයි සිටිනි ප්‍රඥප්තිය විසින්. එතුළ මේ ප්‍රඥප්තිය, යථාර්ථය වසාගෙන ඉන්න තැනක, ප්‍ර්ඥප්තියෙන් යථාර්ථය මතුකරගඩ. ප්‍ර්ඥප්තිය කඩලා යථාර්ථය මතුකරගන්න තමයි අපට චතුරාරි සතතියෙන් ලෝකයේ බලන්න අවශ්‍ය වෙන්නේ. එතුන මේ ප්‍ර්ඥප්ති සහගත භාවය පදනම් කරගනම පන්නත්නී තමන්තුල පහල වෙන මේ නාමරූප ධර්මයන්ගේ අනිත්‍යේ දුක් අනාත්මක කියන තිරලක්ෂණය නොවැටහෙනතා කල් සම්පූරණයෙන්ම දුක සමුදේ වෙනෝ. දුක සමුදේ වෙනවා. තු දුක සමුදේ වෙන්නේ මේ ප්‍ර්ඥප්ති සහගත භාවය පදනම් කරගන පරමාර්ථ ඇත්ත පරමාර්තය වහගනින්වා වහගනින්න තාකල් පින්නත්නි ඒ පුද්ගලයා තුළ ආස්වාදයේ පස්සේ දුවන ගතියක් තියෙනවා. ආදීනව නොවැටහෙන ගතියක් තියනවා. ආස්වාදයේ පස්සේ දුවන ආදීනව නොයට ගතිය නිසා යා නිසරණයට එකතුවෙෙන් එමකොද නිසරණයට එකතුීම පවතින්නේ පරමාර්ථ සත්‍යය දර්ශනය වෙච්ච තැනක. යතුො පරමාර්ථ සත්‍යය මෙතන දර්ශනයවීමට ඉඩක් නැහැ? පරමාර්ථ සත්‍යය මෙතන දර්ශනය නොවෙන්නේ ප්‍ර්ඥප්ති සහගතව ඒ පුද්ගලයා තුළේ පරමාර්තය ප්‍රඥ්ඥපතියෙන් වහගනන්න නිසා. පරමාර්තය ප්‍රඥ්ඥපතියෙන් වහගනන්න තැනක අවිද්‍යාව තමයි රජ කරන්නේ. එතුට ඒ යාට පරමාර්තය තේරෙන්න. පරමාර්තය තේරෙන්න ඇතිවීම නැතිවීම තේරෙන්න්න සමුදේ නිරෝදය වැටහෙන්න. නි සමුදේවී නිරුද්ධවී යන ලෝකයක් පාවිචි කරන බව වැටහෙන් ඉත්නෑ වැටහෙන් ැති නිසාම පන්නත්නී යාට තන්හා කරන්න පුළුවන් ලෝකයක් මුණගැහෙනවා. උපාධානය කරන්න පුුව ලෝකයක් එළිය මුුණ ගැහෙනවා. ප්‍රපංච කරණයකින් තෘෂ්ණ වසයෙන්, මානවසින් දිට්ටිවස්සියන් අල්ලගන්න පුළුවන් ලෝකයක් එයාට මුුණ ගැහෙනවා. එතුොට තෘෂ්ණාවසින් මානවසින් දිට්ටිවසිං එයා ප්‍රපංච හදාගන්න කොට තන්හාමාන දිටිවසින් ප්‍රපංච හදාගත්තකම නිසාම නැවත නැවත එයාට ලෝකය දිහා බලාගෙන අඩන්න පුළුවන් ෝ දිහා බලාගෙන වැලපෙන්න්න පුළුවන්. තොට හැඩීම් වැලපීම් සෝසුසුම් හෙලීම් කියන්නේ ලෝකේට අයිති දෙයක් නෙමේ ලෝකත ලෝක එක් තරා සිද්ධී ටිකක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතුර මේ ලෝකයේ සිද්ධවන සිද්ධි දාමය. සිදුවීම් දාමය මේ ලෝකේ සිද්වන ක්‍රියාවලිය. වටහගත්ත තැනක ලෝක සිද්ධවන ක්‍රියාවලිය තේරුම් ගත්ත තැනක. පිනත්න එයා තුළ නැවත සෝක පරිදේව දුක් දුම්න්නක් ඇතිවෙන් නැති විදිහට යථාර්ථවාදීව ලෝකයේ දැක්කට පස්සේ මේ සිද්ධ වන සිදුවීම තුළ, නාමරූප ධර්මයන් ගැතිවීම නැතිවීම ස්කන්දයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම වසයෙන් තමාතුළ සිද්ධ වන අභ්‍යන්තරික අදදැකීම හඳුනාගත්ත තැනක ලෝකස්වභාවයාට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ලෝක අදදැකීම පදනම් කරගෙන අර යායන්තන්හා පෝනෝභාවිකා නන්දිරාධ සහගතා තත්්‍ර තත්්‍රාභි නන්දිනියාදි වසෙන් අර. සම්දප පිබඳ දුරජන්ු පැදිලිරන දු හටගන්න විදිී ගෙනන යායන් තන්හා තන්හාාව ඇතිවෙලා පෝනෝභාවිකා පුනර්භවය හදන විදිහට නන්දිරාග සහගතා ගියගිය තැන නන්දිරාගෙන් ඇලෙනවා ගියගිය ැනකිෙවේ යන යන ගමනී කියන එක නමී ඇසහරහා ගියගිය තැන නන්දිිරාගෙන් තෙත්වෙනවා කනහරහා ගියගිය තැන නන්දිරගෙන් තෙත්වෙනවා හා ගියගියක් තැන නඳදිරාගෙන් තෙත්වෙනවා කය හරහා ගියගිය තැන නන්දිරාගෙන් තෙත්වෙනවා එතුට ගියගිය තැන නන්දිරාගෙන් තෙත්වෙනකොට තත්ර තත්රාබි නන්දිනි ගියගිය තැන තන්නාවෙන් තෙත්තෙනකොට පෝනෝ භාවිකා පුනර්භාවය හදන්න තරන් ප්‍රබලතාවයක්යයා හිත තුළ ගොඩනැගිල තින එක එළිය ලෝකෙට අයිති දෙයක් නෙමි එළිය ලෝකෙට අයිති දෙයක් නෙමි තුට එයා බලපු විදිහ එයා ලෝකය පරිහරණය කරපු විද්දිහ අනුව තමයි තන්හාාවයාගේ හිත තුළ හිටිය එතුර ඒ තන්නාව හිටියාට පස්සේ ඒ තන්නහාාව හිටපු තැනක ඒ පුනර්භාවය හදන්න පුළුවන් පෝනෝභාවිකා එ පුනර්භාවය හදන්න පුළුවන් විදිේට එයාගේ තන්නාව හිටියට පස්සේ එයාට එලිය ලෝකයේ ගැන තන්නාවක්ම ඇතිවෙන නිසා තන්හා සහිතව මයි එලියේ ලෝක එයාට වැටහෙන්නේ හා කරන්න පුළුවන් එළිය රූපතියෙනවාය එළියේ සබ්ද තියෙනවාය අධිවසයෙන් තන්හාාව ඇතිකරපු එලිය ලෝකයක් ඇති බවටම වැටහෙනවා නමුත් සත්‍යය වශයෙන් ඒවා ඇතිදේවල් නිෙමයි ඇත්තටම වෙනි නැති දෙයක් ඇති බවට වැටහෙනෝ සත්‍ය වසයෙන් හම ඔය බලාපොරොත්තු වනු තන්නාව හදාගෙන නිතතිය වසියෙන් ත්මෝසයෙන් පිළිගන්න පුළුවන් ලෝකයක් නෑ නමුත් එහෙම එකක් තියෙනවායි කියලනි අපිට හිත තුළ තන්නාව ගොඩනැගෙන්න්නේ උපාධානය ගොඩනගෙන්න්නේ උපය පවතින්නේ තෘෂ්ණාව පවතින්නේ එතර එහෙම ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන ලෝකයේ පස්සේම දුවනවා දුවනකොට යන යන්න තැනය ඇලෙනවා තත්්‍ර තත්රා බිනන්දින ඇලුණට පස්සේ ඒ අත්දකින ලෝකයේ ඇතසාරයෙන්ම ස්තිරසාරයෙන්ම හිත පිළිගන්නවා ඇතසාරම ස්තිරසාරයම පිළිාර්ගෙන ලෝකයේ බලනකොට ස්තිරසාරයෙන් පිළිගත්ත ලෝකයක්ම තියන බවට නැවත නැවත ඒ හිතටම වැටහිෙනවා පි නොත්න. ඒ හිතට නැවත නැවත වැටහිෙනකොට ක තමයි දුක් සමුද ේදුක කහටගන්න තැන එත හිතින් මේ ස්වභාවේ නොපිලිගන්නා තැනකට නම් අපි අර ප්‍රඥ්ඥප්ති සහගත භාවේ බිඳින් ඕන. ප්‍ර්ඥප්තිසාහගත භාවේ බිඳින් ඕන තු ප්‍රඥපති සහගත භාවය බිඳෙන්නේ ශ්‍රාවකයා තුළ ගොඩනැගෙන විපස්සනා දැක්මත් එක්ක එනිසා තමයි විපස්සනාවෙන් තොරව දුක නිරුද්ධ කරන්න බෑ කියල කියන්නේ. ර විපස්සනාව පදනම තමයි අර උදයත්ත ගාමණී ප්‍රඥාවකින් උදයත්ත ගාමනිි ප්‍රඥාවකන ඇැතිවීම නැතිවීම දකිින්න්න තරන් දක්ෂ ප්‍රඥාවකින් ඇතිවෙච්ච තැනම නැතිවෙල යන නාමරූප පම්පරාවක් නං ඉස්කන්දටිකක් නම් තියෙන්නේ ඉස්කන්දටික ඇතිවෙලා නැතිවල ය මට ඕන විදියටට නෙම එකම මේ පරණ විපාකයකින් හැදිච්චේ එකක්න්. ග විපාකයක් එක ඒ විපාකයක් නිසා මෙවා ඇතිවෙලා නැතිවෙල යනාකාරය හඳුනාගත්ත තැනක ඇතිවෙලා නැතිවෙල යනවන අනිත්‍යයි අනිත්‍යය නම් දුකයි දුක නං අනාත්මයි කියලා විදර්ශනාත්මක දැක්මකින් ලෝකයේ පේන්න පටන් ගන්න. එතකොට යාට වැටහිලා පේන්නේ පරමාර්තය මයි ප්‍ර්ඥප්තිය අභිබවාගිහින් ප්‍ර්ඥත්තිෙන් අනිපප ඇත්තේ යථාර්ථය පේනවා යථාර්ථයේ පේනවා. එතෝට යාට තේරනවාමී පුනර්භාවය හදන තන්නාව හිතතුළමයි හටගන්නේ හිත තුළ තන්නාව නිරුද්ධ වනොත් පෝනෝ ඔභාවි කපුනර බව හැදන්නේ. මත් එෙහි දුක සකස්වවෙන්නේ නෑ කියලා එයා තුළ වැටහීමක් ඇතින. එතකොට යාට දු සමුදේ ස්වභාවය විදියට වැටහෙන්නේ බුද්ධ දේශනාවට අනුව හතර ආකාරයකින්. හර ආකාරික එකට අපි තින දුක්ක සමුදය ආර්ය සත්‍යය පිල්බඳ පටිසම්බිදා මක්ගේ තියෙනවා චතුර්විද සමුදය ස්වභාවයක් අ එවිදිට තමයි අපි මේ දුක හටගන්න තන්හාාව අවිද්‍යාව අවබෝධ කරගත යුත්තේ එවිදියට අයවබෝධ කරගත යුත්තේ එක පළවෙනි එක තමයි ආයුහ නට්ටය කියල කියන්නේ ආයුහ න්හෝ කියලා එකට කියනවා මොකද මේ ආයු ආයුහ නට්ටෝ කියල කියන්නේ පින්නත්නී අපි ලෝකය පාවිච්ි කරද්දී ලෝකයේ පරිහරණය කරද්දී අපේ අභ්‍යන්තරය තුළ සිද්ධ වන සංසිද්ධිය න්ඳුන ගන්නවා අභ්‍යන්තරව සිද්ධ වෙන්නේ ස්කන්ධ පංචකයක පහලවීමක් ස්කන්ධ පංචකය පහලවීමමයි ලෝකේ දුක කියන්නේ ඕක තමයි දුක්ක සත්ත්‍යය පිළිබඳ සත්‍යවාදීම කතාව අ ප්‍රඥ්ඥප්ති අභිභවාගිහින් පරමාර්තය පැත්තිම් බලනකොට දුක්ක සතතිය කියල ගැන වෙනමකක් වත්නමයි දුක සතතිය කියල කියන්නේ පින්වත්න තමා තුළ පංචස්කන්දය පහලවීම මයි. එතොට පංචස්කන්ධයේ පහළ වෙච්ච තැනකොහේ හරිකමණන්නේ දුක තියෙනවා. නිසා පංචස්කන්දය දුකක් විදිට පතේරුම්ගත්ත තැනක නැවත නැවත දුක හැෙනවටයා කැමති නෑ පංචස්කන්ද නිරුද්ධ කිරීම ගැනමයි යාගේ සාකච්ඡාව තියනෙ නමුත් අපට හෙමක් නෑ එකට නැත්තේ හේතුව පංචස්කන්දය දුකක් වසෙන් අපට වැටහෙෙන්නෑ වැටහින් නැතියා ප්‍ර්ඥපතිය පදනම් කරගන සමහ ප්‍රඥප්තියාදය ප්‍රඥපතිය ගෙන කිවනි සංස්ථාන ප්‍ර්ඥපතිය සහ මේ පුද්ගලයා තුළ ගොඩනගෙන ඉතාම ප්‍රබල ප්‍රඥප්තිසාහගත භාවයක් විදියට අපි මතු කලානී. සමූහ ප්‍රඥ්තියත් සස්ථාන ප්‍රඥප්තිත් සන්තති ප්‍රඥ්ඥපතියත් කියලා වෙන ප්‍ර්ඥප්ති සහගත භාවේ නිසා යාට තේරෙන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයකින්මයි යාට වැටහෙන්නේ. තොට මේ සත්ව පුද්ගල ආත්මෝසින් තියෙන සංසිද්ධිය තුළ විශ්ලේෂණය කරනකොට මෙිතන සත්තුවයෙක් පුද්ගලේ කාාත්මයක් වසිං වැටහුණෝ තේ වැටහෙන තා කල් තමයි දුකහට ගන්නේ. තුට ඒ සත්ව පුද්ගල භාවය කියල කියන්නේ පංචස්කන්දයන්ගේ පහලවීම මයි පංචස්කන්දය වනාහි දුකක් මයි පංචස්කන්දේ පහලවෙච්ච තැනක දුක පවතිනවා කොතන හරිකමන්නේ පංචස්කන්දය පහලවෙනවා නං එක දුකේම පහලවීම කියල යම්ශ්‍රාවකෙක් දැක්කොත් එහෙම පංචස්කන්දය කවර තැනකවත් පහලවීම කියන තැන නිෙමේ ඒ හිට ගන්නේ පංචස්කන්ද නිරෝධේ පැත්ති. පංචස්කන්ද නිරෝදය පැත්තේ තුොට දුක් සත්තිය කියෙ කෙන පංචස්කන්දය පහළවීම එතකොට පංචස්කන්ද සංඛ්‍යාත ජාතිජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සාදී දුක්කස්කන්දේ නැවත නැවත රැස්කරවන්නාවූ ස්වභාවයක් උපදවන්නාව ස්වභාවයක් මවන්නාව ස්වභභාවයක් එබන්ඳු ස්වභාවයකට කියනවා අපි ආයුහ නට්ට කියලා එක දුක්ක සමුදේ ස්භාවේ තමයි නැවත නැවත පංචස්කන්දේ හදන එක නැවත නැවත පංචස්කන්දට අදාළ බව සංස්කරම රැස් කරන එක. එක තමයි දුක්ක සමුදයේ ස්වභාවය ඒ අපින ආයුහ නට්ට කියලා පටිසම්බිදාමක්ගේ එතුට පංචස්කන්දය කියන්නේ වහා නැසන දීර්ඝකාලයක් පවතින දෙයක් නෙමි මේ ස්කන්ධය නිරන්තරේම හැම කල්හීම බිඳිබිඳී බිඳිබිදී යනවා. එතකොට පංචස්කන්දය වරදවා පිළිගත්ත තැනකයි යාට පංචස්කන්දය සැපයක් හැටියටයි වැටහෙන්නේ. එතකොට පංචස්කන්දය යම් පැවැත්මක්ති නවාදක දුකේ පැවැත්ම කියලා වැටහෙනෑ. ඒ නිසා නැවත නැවතනාගතයේ පංචස්කන්දයම්ම ප්‍රාර්ථනා කරන ගතියක් තිනව අපට. එේ නැත නවත පංචස්කන්ධය පාර්ථනා කරනවා අනාගතය දිවිය ලෝකයන්න්න හිතුවත් මනුසු ලෝකට එන්න හිතුවත් එය වෙනමොකක් අත්නම මේ පාර්ථනා කරන යනාගත පංචස්කන්දයක් එතු රනාගත පංචස්කන්ධයම්ම ප්‍රාර්ථනා කරනි පංචුපාදාන කන්දදා දුක්කා කියන දුක්ක සත්‍යය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසයින එකක් මතගතියා ගන්න මේ චතුරාර්ි සතතිය අවබෝධයක් නැතිකම නිසාමයි සංසාරයටට මිනිස්සු ආවඩන්නේ බල නාගතති මොනව පාර්ථනා කලත් එක්ව අනාගත රූප සවභාවේ ගෙනෙක්ක අනාගත විදින වේදනා ගෙනන වේදනස්කන්ද ගැන නාගතේ තමාතුළ ගොඩනග සංඥාගෙන සංඥාස්කන්දය නාගතයේ සිතුවිල ගැන සංකාරස්කන්ද නාගතයේ විඤඥානයේ පහලවීම ගැන විඤ්ඥානස්කන්දය.කෝ මොන්නවවා පාර්ථනා කර තනාගත පංචස්කන්දයක්මයි අප නැවත නැවත ප්‍රාර්ථනා කරන්නේ එතකොට නැවත නැවත පංචස්කන්ධයක්ම ප්‍රාර්ථනා කර කර දුක හටගන්න බිදිහටම තන්හාාවී පංචස්කන්දී අල්ලගන ඇවිදිනකමක් තමයි අපට තියෙන්නේ. එතකට නැවත නැවත පංචස්කන්දයක්ම රැස් කරන ගතියට අපි කියනවා ආයුහ නට්ටය කියලා. එතට දැන් අපිමි ආයූහ නට්ට කියන ස්වභාවේ බිඳනවනං පංචස්කන්දය හේතුර් නිසා ඇති වෙන බවත් හේතු නිරුද්ධවීමෙන් නිරුද්ධ වී යන බවත් අනිත්‍ය වී යන අනාත්ම වී යන ධර්මටිකක් බවත් අපි හොඳට අවෝධ කරගත්වොත් අනිත්‍යවීයන් අනාත්මවී යන පංචස්කන්ද ලෝකයක් මගේ වසගේ පවත්ව ගණ්ඩ බැරි බව වටාගෙන පංචස්කන්දය අත හැරෙනෝ. අනාගතයේ කවරාකාරයකව තිස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්න හිතෙන්නෑ පිවත්න. නමුත් අපට මේ වෙන කොටත් එහෙම හිතෙනවා. අනාගතයට පංචස්කන්ධයන් ප්‍රාර්ථනා කරන ගතියක් අපට තියෙනවා. එතකොට පින්න්නත්නී පංචස්කන්දය අන් හැම දේකට මඩා උතුම් දෙයක් හැටියට අපට වැටහෙනවා පංචස්කන්ද ගෙන අපිටහම වැටහෙනි පංචස්කන්දය පිළිබඳ ඇතිවෙන නැතිවෙන වි හේතු පල තහමින් සකස්වෙන විදි මේ වගෙන අපට කිසිම අවබෝධයක් නැතිකම නිසා මේ වගෙන අවබෝධයක් නැතිකම නිසා ඒ නිසාම පංචස්කන්දය පදනම් කරගෙන තන්හාවෙන්ම එලිය ලෝකේ පාවිච්චි කරනවා පරිහරණය කරනවා එලිය ලෝකයේ පාරිහරණය කරනකට නැවත නැවත ස්කන්දයන්ම හට ගන්නවා. ස්කන්ධයන් හටගන්නකොට නැවත නැවත ලෝකය පිළිබඳව ඒ පුද්ගලයාට තෘෂ්ණාවක් චන්දයක් රාගයක් උපදිනවා එතු නැවත නැවත නාගතයේ පං්චස්කන්දය මෝරනවා. එතු මේක සමුදය සහ නිරෝධය අපි හරිටම දැකගත්තොත් තමයි පන්නත්නී අපට මේ ලෝකය අතහැරෙන්නේ. අපට ලෝකයහෙම ලේසින් අතහැරෙන්න්නේ. දකින ලෝකය තුළ වටිනාකම් අපට පේනවා. ඒ නිසා වටිනාකම් පේන්නේ දකින ලෝකයේ ස්තිරසාරයෙන් පිළිගන්නකං. දකින ලෝකය නිරන්තරයෙන් අනිත්‍ය වී යන අනාත්ම වී යන සුංඥත ලෝකයක් හැටියට අපට වැටහෙන් නැති නිසා දැකීම පදනම් කරගෙන කෙලෙස් මිශ්‍රව, මතක සටහන් අපි තුළ ගොඩ නැගෙනවා අප ඒ එකකට කෙනවා බවය කියලා බවය. එතුරේ බව සංස්කාර ගොඩනැගු නට පන්සේ නාගතයට පංචස්කන්දේ හටගන්න එක ලෝකයේ කාටවත් නවත් අන්න පුළුවන් තත්ත්යක් නෙමෙයි පින්වත්න්නේ නැවත නැවත හටගන්නවා. එතකොට මේ දුක්ක සමුදයේ තියෙනවස් දුක හටගන්නේගේ ස්වභාවයක් තියෙනවා නිදානට් කියලා ස්වභාවයක්. එතු වර්තමානයේ පංචස්කන්ධය ව අබිනව ස්කන්දයන් ලබාදන ස්වභාවට පාරිහරණය කරන එකටකින නිදානාට්ට. අලුති ආයායි පංචස්කන්ධ ධර්මයන් මෝරණ විදිහටම තමයි යා මේ පංචස්කන්ධයන් පරිහරණය කරන්න මේික ඇතිව වෙන නඇතිවෙන කතාව තේරෙන්නේ. අනාගතයේ පනිදියක් සහිතව ප්‍රාර්ථනා කරගෙන තමයි පංචස්කන්ද ලෝකය හටගන්නේ නිසා එක අතැහැරන්න. එතකොට මේ තෘෂ්ණාව... සරුුවප්‍රකාරයම නිරවසේසව මතු කරන නැවත මතු අනාගතයට ස්කන්දයන් හටගන්න විදිහටයි වර්තමානය තුළ ස්කන්ධයන් පරිහරණය කරන්නේ. ඒකට අපි නිදානට්ට කියලා. ඒවගේම සංෝගට්ට ස්වභාවයක් තිනො ස්කන්ද සංඛ්‍යාත දුක්කදායක ස්වභාවය තුළ, පින්නත්න තදින් බැඳිලඉන්නවා. තදින් පබැඳි ලඉන්නවා ස්කන්දයන්ට. ඒවගේ වර්මාන ස්කන්ධයන් ටික පාවිච්චි කරද්දි. මේ දුක්ක සමුදේ දුක හටගන්නේ එක ස්භාවයක් තියෙනවා පලිබෝදට්ටය කියලා. පලිබෝදට්ටේ කියලකයන්නේ. එයාට කවදාවත් මේ සසර කලකිරෙන. එයාට මේ සසර කලකිරීමට අදාල, ප්‍රතිපත්තිය බිඳහලන ස්වභාවට කියයනෙ දැම ස්කන්ධයන් පදනම් කරගන අපි පිදින දේවල්ටිකක් තියෙනවානි ඒ පිළිපදින ටික බිඳෙන ස්වභාවයට අවධාන මහදුනාගෙන නෑ. අවධාන මහදුනාගෙන නෑ පංචස්කන්ද ලෝකය අිනන්දනය කරමින් තමයි යාගේ ජීවිතය ගෙවෙන්නේ. ඒ නිසා මේක තමයි දුක්ක සමුදේ ස්වභාවේ නැවත නැවත පංචස්කන්දයන්ගේ, වර්ණනාවක්ම යාට ගෝචර වෙනවා. ඒවගේම පංචස්කන්දයන් නැවත නැවත රැස්කරන් ඕන කියලා දහසක් තියෙනවා. එනිසා නාගත පංචස්කන්ධයන් පාර්ථනා කරන ගතියක් එයාට තියෙනවා. එතන ස්කන්ද ලෝකයන් නිරන්තරයෙන් බිඳිබිඳී යන බවයාට තරෙන්න්නේ පංචස්කන්ද ලෝකය නැවත නැවතම අභිනවස්කන්දයන්ගේ පහලවීම ගැන යාට තියෙන්නේ මහ විශාල අගයක් වටිනාකමක් මේ විදියට ස්කන්දයන්ගේ ඇතිවීම නැතිවීම දැකගන්න බැරිවෙච්ච නිසා නැවත නැවත ස්කන්ධයන් ප්‍රාර්ථනා කර කර පින්වත්නී දුකම ප්‍රාර්ථනා කරකර යන ගතියක් අපට තියෙනවා ඒ නිසා තමයි මේ සසර පවතින්නේ එතු සසර පැවැත්ම නවතාගන්න නන් ඒ ශ්‍රාවකයා විසින් පංචස්කන්ධයන් අනිත්‍යය වසයෙන් දුකවසෙන් අනාත්ම වසෙන්ම තේරුම් ගන්න ඕන ඒකට අපි කියේනවා විපස්සනා කියලා එකට කියන්නේ විපස්සනා පරිච්චේදය කියලා. තුොට අනිත්්‍ය වසයෙන් දුක්වසින් අනාගත්මෝසින් මේ පංචස්කන්ද වෙන්වෙන්ව තේරුම්ගත්තොතුන් වෙන්වෙන්ව තේරුම්ගත්ත තැනක පවත් පංචස්කන්ද ලෝකයේ දුකක් වසේමයි වැටහෙන්නේ නැවත නැවත පංචස්කන්ධ ලෝකයක් පාර්ථනා කරන්නේ නෑ පින්වත්න. එතකට ඒ ශ්‍රාවකයා තුළ මතුවෙන්නේ මේ ස්කන්දයන්ගේ පහලවීම, කිසිදු අයුවයකින් වර්ණනා කළ යුතු ත්යක් විදියට නෙම ස්කන්දයන් පහළවෙනි කුමක් මතද ස්කන්දයන්නන් ලෝකයේ දුක කැන දුක කියලා අපි කතා කරද්දී ජරා දුක විාධි මරණ සෝක වසින් කතා කළට දුක විඳින්නේ පංචස්කන්දය පහලවීම මත එකයි බුද දේශනාව පැහැදිලි කළේ සංකිත්තයන පංචුපාදානක් කන්දා දුක්කා කියලා සිිප්තෝ ගත්තහම පංචුපාදානස්කන්දේමයි දුක කියලා වදාලා. එතොට පංචුපාදානස්කන්දේම නං ලෝකයේ දුක කියලා කියන්නේ පංචුපානස්කන්දේමන ලෝකයේ දුක කියලා කියන්නේ පංචවපාදානස්කන්දය තමාතුළ ඇතිවෙන නැතිවෙන ආකාරය අපිට අවබෝධ කරගණ්ඩම වෙනවා ඇතිවෙන ඇතිවෙන ආකාරය අප අවබෝධ කරගඩ බැරිවෙලාතියෙන්යට ප්‍රඥ්ඥප්තිසාගත භාවය නිසා ො ප්‍රඥ්තිසාගත භාවයට අහුවෙලා ඉන්න තාකල් යාට මේ ලෝකයේ පරමාර්ථය පේන්නේ නෑ ගන සංඥාවකින්ම සත්වයෙක් පුද්ගලෙක් ආත්මයක් වසෙම් වැටහෙනවා නිත්‍යසාරයෙන් සුකසාරෙන් ආත්ම සාරයෙන්ම වැටේනෝ මෙවා බිඳ ආකාරයයාට තේරෙන් ත් නෑ. ඇතිවෙලා නැතිවල නාකාරේ තේරෙන් නිත් න එකම සන්තතියක් විදියටටයි යාට වැටහෙන්නේ. එතො ඒ ඇතිවෙන නාමධර්මද ඇති වෙලා නැතිවවෙලායනාකර මොක් තේරෙන්න්නේ මින මේ නාමරූපධර්මෙන්ගේ ඇත්ත තේරුම්ගන්නම ැි අනිත් ෙදු නාත්මෝසිෙන් ත වඩන්නේ. එතු අනිත් දු අනාාත්මෝසිං වඩන කොට ඒ ශ්‍රාවකයා තුළේ සමාහිත සිත තුල තමයි අතාභූත ඥානය පහල වෙන්නේ ඇතිවෙච්ච තැනම මේ ස්කන්ධ ධර්මය නැතිවෙලා යන නිසා මේවා නං කවර ආකාරයකින්වත් වටිනාදේවල් නිමී කියලා තමන්ට වැටහීමක් ඇති වෙනවා. එම වැටහීමක් ඇතිවෙච්ච නැති තැනක බාහිර ලෝකය සත්ව පුද්ගල වසයෙන් නිත්‍යය සුක ආත්ම වශයෙන් අල්ලන්න පුළුවන් විදිහටමයි යාට තේරෙන් එහෙම අල්ලන්ඩ පුළුවන් ලෝකයේ කිසිවක් නැති බව අවබෝධය කර එකතුෙනකොට ශ්‍රාවකයට තේරෙනවා එක පරිබාහිර ලෝකයේ ආශ්වාදය ගෙනත් දෙනවා නම මාතුළ ස්කන්ධ පංචකයේ පහලවීම මයි අරබුදේ කියලා පේනවා අරබුදේ ඒක මයි කියලා පේනවා එට දැන් බාහිර ගීතයක් කහනකොට ඒ ආශ්වාදය ගෙනත් දුන්නු ගායිකෙ කෙලි ඉන්නවාම කියලා හිතුවට ඒ ගීතය අහන පුද්ගලයා තුළ හඳුනාගැනීම හිත තුළ සංඥාවමයි ගොඩ නැගෙන්න්නේ තමන්ගේ ඇතුළමයි. ඒක එලිය හඬට අයිතියක් නෙමේ යැබැ මේ විදියට බලනකොට මිහිර නැතුව හන්ඩ විතරක් තමන්ට දැනන්න පටන් ගන්නවා. ඇහෙන සබ්දේ තුළ මිහිරි අමිහිරි වසිෙන් අපට වැටහීමක් තියෙනවාද නැද්ද තියෙනවා. එ මිහිරි භාවේ නිසා අපි තු කෙලෙස් සහිතව රාග අනුසේ මතු වෙනවා. අමිහිරි භාවේ නිසා අමනාපකමත් එක්කම අමිහිරි ස්වභාවේ පදනම් කරගන පටිග අනුසේ පදනම් කරගන පටිග සම්පයුක්ත භාවයක් හිත තුළ කෙලෙසුන් මතු වෙනවා. එතකොට කෙලෙසුන් මතු වුණට පස්සේ කෙලෙස් සහිත භාවයක් තමන්ගේ ඇතුළින් ආවට පස්සේ, යාට මේ තමන්ගේ අභ්‍යන්තරිකව ඇති වෙන අරබුදය පේන්නේ නෑ තන්හා උපාදාන කියෙ එලිය පැත්ත එලිය සබ්දේට යිති දෙයක් විදියට යාට වැටහෙනවා. න තන්නා උපානය එලි බ්දය පැත්තට තයල කතා කරන්න බෑපින් නොත්න. තන්නා උපාධානය එලිය රූපේ පැත්තට තියල කතා කරන්න බෑ. තන්නා උපාධනය එලළි ගඳ සුවද පැත්තට එලි රස පැත්තට එලිය පහස පැත්තට යල කතා කරන්න බෑ. තන්නා උපාධානයේ හිත පැත්තටයි අයිති. කොට හිතත් තන්නා උපාදාානය ඇතිවෙන්නේ මෝහයම පදරම් කරගන ඒ කණෙන්හන ශබ්දය පදනම් කරගෙන ශ්‍රාවකයා තුළ මුලාව ඇති වෙනතා කල් විතරයි ඇලීමක් හෝ ගැටීමක්කයා තුළ ඇතිවෙන්නේ. ඇලීම් ගැටීීමම් පදනාම් කරගන තන්නාබෙන්ම අල්ලගත්ත ලෝකයක් මත එයා වාසේ කරන්නේ වෙන්නමකක්වත් නිසා නෙමෙයි මේ තන්නා උපාධානී බාහිර ලෝකයේ පැත්තට තියලා බලනකම නිසා. එහෙම බල්න කමනිසා එතකොට දැම් සබ්දය ඇති වෙනකොට සබ්ද සංඥාව තමන්ගේ හිත තුළ ජනිත වෙනවා සංඥාස්කන්දය පහල වෙනවා ස්කන්දය කියන්නේ ගොඩ කිය එක එක සංඥාවක් නෙම සංඥා ගොඩක් පහල වෙනවා බොත සඥාව වහා ව හා බිඳිබිඳී යනවා වේදනා ස්කන්ධයක් පහල වෙනවා. ඒසිින්දුව මිහිරිනම් ඒ හන්ට ලස්සනනං සුකාස්වාදයක් ජනිත වෙන එකම සුකාස්වාදයක් නෙම නිසා පිය එකටි කෙන වේදනා ස්කන්දේ ස්කන්දදි ැන ගොඩ කිය එක වේදන ගොඩක් පහල වෙනවා. නමුත් මේ අර ප්‍ර්ඥප්ති සහගත භාවේ නිසා අපට අර සමූහ ප්‍ර්ඥපතියාදී ප්‍ර්ඥ්ති සසාගත භාවේ නිසා අපට හිතනෝ එකම සුක වආස්වාදයක් ගීතය අවසාන් වෙනකම්ම එක දිගට පවතිනෝ කියලා නමුත් පේදනාව ඇති වෙලලා නැතිවෙල යන එකක්. ේදනාව එතනම එතනම ඇතිවී ඇති නතිවිී නැතිවියෙනවා. ඒනිසා සංකාරර් ගොඩනැගෙන සංකාරස්කන්දේංස්කර ගොඩක් ඇතිවෙනවා. එකම සංස්කාරටිකක් ඇතිවෙන අනමි සංස්කාර වහහා බිඳිබිධ යනවා ති මේ බිඳිබිධී නාකාරයේ ඉන්ද්‍රිය ප්‍රත්්‍යයක්ක්ෂණ එක ප්‍රඥාවටයි ගෝචරවෙන්නේ එක සමාහිත සිතකින් අත්දකින්න ඕන ත්යක් ඒනිසා තමයි විදර්ශනාව කිය අපි කියන්නේ සමාහිත සිතකින් මේ යථාර්ථයේ තේරුම්ගත්ත ශ්‍රාාවකයකුට ප්‍රඥාවත ශ්‍රාවකය විට අනිත්‍යය දුක් අනාත්ම වසිින් තමන්ගේ ස්කන්ද ටිකම බලනකොට සබ්ද සටහනක් විතරක් සෝතත් ප්‍රසාදේ හැප්ෙන බවතේරෙනවා මිහිරි අමිහිරි වසයෙන් හිත වැටහෙන්නෑ ඒනිසා සුත්තේ සුතමත්තම් භබිස්තති යහ පුත්තැනම හපු එක අත්තැරලයනවා. ආහපු එක අත්තැරඉන්නේ සමුදේ වෙලා සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන ස්ොභාවයක් කියලේ තත්ත්වේ දන්නවා. නිරුද්ධ වෙච්ච සබ්දය ය අහන්ඩ බැරි බවත් දන්නවා. නිරුද්ධ වෙලාගේ රූපය ආය බලන් බැරි බවත් දන්නවා නමුත් මේක අ ප්‍ර්ඥප්ති සහගත භාවයේ නිසා ඒ පුද්ගලයාට ඊය දැක පුරූපේ ම අදත් දකිනවා අද දක පුරූපය හටත් දකින්න පුළුවන් වගේ. ඒ පුද්ගලයා තුළම තුන් කාලයම පවතින එකම සන්තතියක් විදියට පිළිගැනීමක් තියෙනවා එක ප්‍රඥ්ඥප්තියක් යථාර්ථයක නෙමයි යථාර්ථය කිසිදු අයුරකින් එක දිකට පවති තත්වයක් නෙමේ හැම වෙලාවකම බිඳෙන ස්වභාවයක් තියෙන්නේ මේක ප්‍රඥාවටමයි ගෝචරවෙන්නේ ඇසට නම් ගෝචර වෙන්න නෑමයි. මුන්නත් තරම් බුද්ධිමට මත් තිබ්බත්න් ඒක එයාට ගෝචරවෙන්න නෑමයි මේක දකිනකං වටිනාකම නං හිටින එක නවති නෑ වටිනාකම හිටින එක නම් නවතින් නෑ වටිනාකම හැමදාමත් හිටිනවා. එතු වටිනාකම හිටිනක නවතින්නේ නැත්තන් වටිනාකම නොහිටින විදදිහට අපි කොහොමද ලෝකයේ විශ්ලේෂණය කරගත යුත්තේ. එතර එම විශ්ලේෂණය කරගන්නකොට ඒ ශ්‍රාවකයා තුළ මතුවෙන්ෝන පින්නත්නී දුක්ක නිරෝධය මේ දුක නිරුද්ධ කරන්න ඕෝන මේ චතුරාරි සතති වටිනාමික දුක නිරුද්ධ කරනික රුද්ධ රීමම පිණිස බදුරජනසි ක්‍රිය මාර්ග ික් පැහැදිලි කළා හැබැයි වැදගත්ම දේ තමයි දුක නිරුද්ධ කරක නිරෝධ සත්‍යය එතන මේ දුක නිරුද්ධ කරන්නම් එහෙනම් එලියේ ලෝකයේ පාවිච්චි කරද්දී පරිහරණය කරද්දී තන්නාව හිතේ හිටින් නැති විදිට ලක පරිහරණය කරන්න ඕ තන්නාව හිටින් නැතිවිදියට හිතේ තහාාව ඇතිවෙනකොට එලිය ලෝකයේ දකිනකොට හි හිතේ ඇති තන්හාාව ගෙනත් දුන්නු ලෝකයක් ඇත කියලා ලෝකයේ හොයාගෙන ලෝකයේ පස්සේ අපි දුවන්නේ පින් අත් අපි තුළ අවිද්‍යාව නිසා ඒ ලෝකයේ පැත්තට දුවනකොට ලෝකයේ පැත්තට විසිවෙනකොට ලෝකයේ පැත්තෙන විසිරෙනකොට භවය පැනවෙනවා. බවය පැනවනාාම නැවත ජාතිය පැවෙන ඉස්සර හට ජතිය පැවුනාම අනාගතෙයට ජාමරණ දුක හට ගන්නවා. එතකොට තන්නාව හිටින්නේ නැතිවිදිට මෙතන ස්කන්දටිකක් ඇතිවෙලා නැතිවෙලයාමක් විතරයි වෙන්නේ. තන්නාව හදාගණ්ඩ තරං රූප ඇත්තෙත් නෑ සබ්ද තන්නාව හදාගණ්ඩඕන තරංහත් සබ්ද තන්නාව හිතේ රැඳුනට සබ්දය තුළ තන්හා කරන්න ඇති දේකුත් නෑ සමුදේ වෙලා නිරුද්ධලා යන ලෝකයක් තියනෙ මා තුළ ස්කන්ද පංචක එක පහලවීමක් තියෙන්නේ ඒස්කන්දයත් මේ එකදිගට පවතිනිකක් නෙම මේ ප්‍ර්ඥප්ති සහගත භාවේ නිසා මට එකදිගට පවතිනෝයි කියල මගේ මෝහයට අවිද්‍යාවට පෙනෙන තත්ත්වයක් තියෙන්නේ කියලා මේක යථාර්ථවාදීව දකිනකොට යෝ තස්සායේව තන්හාය අසේසවිරාග නිරෝධෝ චාගෝ පටිනිස්සක්ගෝ මුත්ති අනාලයෝ. සම්පූර්ණයම බාහිර ලෝකයෙන් මිදිලා මුත්ති අනනාලයෝ නොවැල්මක්ම හටගන්නවා චාගෝ අත්ත හැරිළම යනවා එලිය ෝකය. ආගෝ පටිනිසක් ුවෝ මුත්ති අනාලයු. අතැහැරිලමයන. අසේෂ විරාග නිරෝධෝ. සේෂ නැතුවම තන්හාාව නිරුද්ධ වෙලන ඔන් නොග තමයි අපි සාක්ෂාත් කර ගණ්ඩෝඩ. රූපතන්නා සබ්ද තන්නහා ගන්ධ තන්නා රසතන්නා පොට්ටබ තන්නා දම්ම තන්නාදී වසයෙන්. හයාකාරයකින් මතුවන තන්නාව විකාශනය වෙලා අතීත තන්නා අනාගතන්නා වර්තමාන තන්නහා වසිං ඔය යම තුනින් වැඩි කරලා දහටාකාරයකින්. අපි තුල පින්නත්නී සාමිස තන්හා නිරාමිස තන්නා ආදි වසින් එත් තවත් විකාශනය වෙලා නොයෙක්කාකාරයක තන්හා සහිතවම සිත රැදිල ඉන්න ගතියක් තියෙනවා තන්හාවෙන් අපේ හිත මිදන්න ඉන්නැහැ මොකද අවිද්‍යා සහගතව එළිය රූපය පේන තාකල් තන්හා උපදින නවත්තන්න බෑ එනිසා මේකට ති එකම විකල්පය සම්මාධි්්‍යය පහලවිම් මොකද සම්මාධි්්‍යය තුළ තමයි අවිද්‍යාවේ තිමිර කපටල එරල්ල බිඳල කඩල දාන්නඩ තියෙන්නේ. එතකොට මේ අවිද්‍යාව තියෙන තාකල්, ප්‍ර්ඥප්ති සහගත භාවය බිඳින්ඩ පුළුවන්කමක් නෑ පින්නත්නි. එතකොට තමන් තුළ ප්‍ර්ඥ්ති සහගත භාවය ප්‍රඥප්තිය නම්මුූ අවිද්‍යා සහගත කඩතුරාවෙන්, කඩතුරාව අතින් කඩලදාලා පින්නත්නී ඥානාලෝකයෙන් පරමාර්තය හොයාගෙන යඩයි ඉතියෙන්. අවිද්‍යාවේ අඳුර තිමිර පටල කඩලදාල ලෝකේ බලනකොට තන්හාාව ඇතිවෙන් ඇතිකරගණ්ඩ තරම් වටිනාකමක් එලිය පේන්නේනෑ වටිනාකම කියන එක හිත තුල මතුවෙන එකක්. අප හැමදාම දේශනාාවල කියනවා වටිනාකම හිතට අයිති දෙයක්. සතතිය වසින් එලිය වටිනාකමක් අයිතිනෑ වටිනාකම හිතට අයිති දෙයක්. සිත තුළමයි වටිනාකම හිටින්නේ වටිනාකම් සහිත සිතකින් නැවත එළිය ලෝකේ බලනකොට වටිනාකම් සහිත සිතකින් එලිය විමසනකොට වටිනාකම් සහිත ලෝකයක් ඇති බවටම සිතට වැටහෙනවා බවය කියන්නේ එකටන වටිනාකම් සහිතෝම ලෝකයේ වැටහෙනවා එතකොට වටිනාකම් සහිත රූප තියෙනවාම කිය හිත පිළිගන්නවා එතකොට දැන් වටිනාකම් සහි සබ්ද තියනවාම කිය හිත පිළිගන්නවා වටිනාකම් සහිත දේවල් තියනවාම කිය හිත පිළිගන්නවා එතකොට නැවත නැවත කර්ම සකස් වෙනවා ඊට පස්සේ ආයත් වටිනාකම් සහිත රූප කෝබලන් තියනොද කියලලා අයිත් ගිම් බලන්න්නේ හිතනවා එතකොට වටිනාකම් සහිත රූප තියෙනවාමයි කියළ හවුරු වෙල පෙන්න පටන් ගන්නවා උත්පත්ති බව කර්ම බව මේ විදියට ලෝකයේ දකිනකොට පින්වත්නී මේ විදියට දකිනකං, තන්හා සහිතව උපාධන සහිතව ලෝකය පාවිච්චි කරන ගතියක් අපට තියනවා. මේ තන්හා සහිත උපාදාන සහිත භාවෙන් අපේ හිත මුදවා ගණ්ඩෝන ඉත මුදවා ගැනීම පිණිස ලෝකේ අනිත්‍ය දුක් අනාත්මවාසයෙන් දකින් ඕන.ඒ අනිත්‍යේ දු අනාත්මෝසයෙන් දැකීම පිණිස තමයි චතුාර්ය සත්‍ය ඔස්සේ අපි ලෝකේ බලන්නේ එතකොට ලෝක සලා එතනවලින් අත්දකින ලෝකයේ දුක බව වැටහෙනවා මේ දුකට හේතුව දාමත් මේ ලෝකය පදනම් කරගෙන තමා තුළ නාමරූප ධර්මියයන්ගේ පහලවීම පදනම් කරන නාමරප වසිෙන් ස්කන්ද වසින් වටහා ගන්න බැරුව ලෝකේ අල්ලගෙන යනයක කියලත් වැටහෙන පටන්ගන්නවා. ඒ විදියට ලෝකයේ වැටහෙන තා කල් අනාගතේටත් දුක සකස් වෙනවා. නාමරූප ධර්ම නාමරූප ධර්ම වසයෙන් පිළිගත්ට පස්සේ. අර වෙනදා වගේ ආස්වාදය අනුවහිත පවති නෑ. මෙතන සත්‍යය වසයෙන් ගන සංඥාවකින් පචඥප්තියකින් වැහිලා තියෙන තාක්කල් තමයි අගේ වැටහෙන්නේ මටිනාකම වැටහෙන්නේ. එතර වටිනාකම වැටහෙන් නිසා අස්වාදය ගෙනත් දෙන්න පුළුවන් ඒවා එළිය තියෙනවම කියලා වැටහෙනවා අස්සාද්ද අස්වාදය අනුවහිත පවතිනවා ආස්වාදයෙන් හිත ගිජු වෙලා යනවා අස්සාදය අනුවම හිත පවතිනකොට අනාගතයට දුජරාමරණ දුකහැදෙනවා. අනාගතේ දුකැෙන් යොමයි කවරත් හදන නනි. ැ යම්බලාවක ආශවාදේ ගෙනත්දුන්නු ලෝකයා තාස්වාදය විඳන හිතත් අජ්ජත්ත බාහිර වසයෙන් ආස්වාදය ගෙනනත්දුන්නු ලෝකයා තාස්වාදය විදින පුද්ගලයක් මේ පැත්ත ඉන්න කෙනක්. ආදීනවානු පස්ියු බැලුවත් මෙතන නාමරූප ධර්මටිකක් ඇතිවෙලා නැතිවෙල යන්නේ මේක දීනව සහිතයි මොකක් ආදීනවේ අනිත්්‍යවෙල යනවා දුකමත පිහිටල තියෙනවා අනාත්ම වෙලා යන ලෝකයක් ම පරිහරණය කරන්න කියලා ආදීනවානු පස්සියවු බැලුවොත් ආදීනවානු පස්සියෝ බල්න කෙනා තුළ අර ආස්වාදයෙන් ගිජවෙච්ච සභාවයක් හිතතු හිත තුළ ගොඩනැගෙන්න්න එයාට ලෝකයේ අතැහැරිලේ යනවා ආදීනවානු පස්සව ලෝකයේ බලන කොට ආදීනවානු පස්සයෝ බලන ශ්‍රාවකයා තුළ නැවත මත්තෙහි ජරාමරණ දුක සම්භව වෙන්නේ නෑ එය එබඳු හිතක් පැවතුනාට පස්සේ දෘෂ්ටි මාත්‍රයකින් දිට්ටේ දිට්ට මත්තම් භවිස්සදි දැකපු ගමම් ෝකේ අතහැරෙනවා නැවත කෙලෙස් මිශ්‍රව ත මතක තියාගෙනන්න ලෝකය ආය බලන්න්න හිතෙන්නේ. මතක තියාගෙනන්න ලෝකෙ ආය අහල බලන්න හිතෙන්නේ. මතක තියාගත්ත ලෝකයේ විඳල බලන්ඩ හිතෙන්නේ. මොක දෙයාට ලෝක එතන මෙතන මත හැරෙනවා. මොකද ආදීනවානු පස්සේවයි යා ලෝකයේ විමසන්නේ. ආධීනවානු පස්සයෝ විමසනකම ප්‍රඥාවට අයිති දෙයක්. සම්මාදිිට්ිය දායිතියක් නමුත් අපට එහෙම ලෝකේ බලන්න කවරුත් කියලා දීලනෑ මකොත් අපට තේරෙන්නේ මේ ලෝකේ හටගන්න නිරුද්ව වෙනවා හටගන නිරදවනියයි කිය තෙන්නේ. සම්මාධිට්ටික ශ්‍රාවකයකට විතරයි ඒ ත්වේ තේරෙන්නේ. සම්මාධිට්ටික ශ්‍රාවකයෙක් විදියට ලෝකේ විමසනකොට ලෝකේ බලනකොට ලෝකේ අදදකිනකොට, න්නත්න මේ තන්හාාව සේසනැතුව නිරුද් කරලාදාානඕන කියෙලා හිතනි තන්හාාව කියැන මගේ හිතෙන්දු එක සතතිය වසින් එලිය ලෝකෙට අයිත දෙයක් නෙමේ. යෝ තස්සායේව තන්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සක් ගෝ මුත්ති අනාලයෝ. නොෑල්මත්ම ඇතිවෙනවා තන්හාාව කියන තන්හා ඇතිවෙච්ච ලෝකයක්ත් හටගන නිරුද්ධවලයනවා තන්හාාව ගොඩනගිච හිතත් ඇතිවල නැතිවල යනවා ඉතින් මෙීම ඇතිවෙල නැතිවල යන ලකයක් පදනම් කරගන, තන්නා කරලා අල්ලගන්න ලෝකෙ මොනොවද තියන්නේ කියලා අශේෂ විරාග නිරෝධෝ නිර්වශේෂ වසෙන් නිරුද්ධ කරලාදාන්න ඕන කියලම හිතෙනෝ ැ පටිසම්බිදා මගේ නිරෝධයට අයිති ආබේනික ලක්ෂණ හතරක් පන්නනවා නිස්සර නට්ටෝ නිස්සර නට්ටය එක එකන කෙලෙස් ධර්ම කෙරෙහි දුක්කයන් කෙරෙහි මිඳුණු බව මිඳුනු බවතමයි නිස්සර නට්ටේ කියලා කිය තුට දැන් අපේ හිත කෙලෙස් කෙරෙහි කෙලෙස් කෙරෙහි දුක්කයන්ගින් මිඳනු බවක් ඇති කරගන්නවා. යතුොට කෙලෙස්වලින් අපේ හිත මුදවා ගැනීම තමයි දුක්ක නිරෝධේ දැන් කෙලෙස් ඇතිවෙන විදියට තමයි අපි ඇස පරිහරණය කරන්න නිසා ඇහෙන් දකින ලෝකයේ දැකපු තැනම අපට අතහැරෙන් නෑ. අතහැරෙන් නැත්තේ මේ ඇසේ ඇසේ ක්‍රියාවලිය නිරෝධ ධර්මයක් විදින අපි වටහාගන නෑ. ඉන්ස ඇසෙන් දැක්කට පස්සේ දැකීම පදනම් කරගන දකින දේතුළ සිද්ධ වන සම්සිද්ධ තේරෙන් නැතිවුණට පස්සේ ඇහින් දකින ලෝකයේ පදනම් කරගන සං්ඥා ගොඩනැගෙනවා වේදනාවහට ගන්නවා. ඊට පස්සේ විතර්ක ගොඩ නැගෙනවා හිතට ර ඇහින්නම් රූප රූප විචාර ගොඩනැගෙනවා. ඒ නිසාම රූප තන්හාව ගොඩනගෙනවා. ඊට පස්සේ විතර්කයම පදනම් කරගන විතක්කේති තම් පපංචේති විතාර්කයේ නිසාම හිත තුළ තෘෂ්ණමාන්‍ය දිට්ටි වසිෙන් ඇස ඉදිරියට ආපු රූපය පිළිගන්න ගතයක් මේ හිත තුළ ඇති වෙනවා තු නැසේ ඇතිවෙන මදු පින්ඩික සූත්‍රයේ පැහැදිලි කරපු ක්‍රියාවලිය අඳුනාගණඩ බැරිවෙච්චේ එකමයි එකට හේතු. වෙච්ච එකකමයි එකට හේතුව ඒ නිසා පින්නත්නියයාගේ හිත තුළර නිස්සරණය පැත්තට එකතු වෙන්න චන්දරාගේ දුරුවෙන තැකට ේශ්‍රාවකයක් හිත එකතු වෙන්න නිස්සරණයේ පැත්තට එකතු වෙන්න එතකොට ඒවගේම තමයි පින්නත්නී මේ දුක්ක නිරෝධයේ ස්වභභාවයක් තමයි විවේ කට්ට කියන ස්වභාවේමකද විවේ කට්ට කියලකයන්නේ කලේසියන්ගෙන් සහ දුක්ඛයන්ගෙන් හිස්භාවයක් හිත තුළ ඇති වෙන දුක නිරෝධාරය සතතිය ආස්්චරයක තමයි කෙලෙස් එකන දෙැ ඇස පරිහරණය කරනුට හිතතුළ කෙස් හට ගන්නේ නෑ සම්පූර්ණයින් දුක හටගන්න නෑ දුකෙන් විවේක සහත වෙලා කෙලෙස්වලින් විවේකසාහගත අපිට කෙස්වලින් විවේක යක්නන සසර කෙලෙස් ගලනවා නවතින් නැතුව එඒ කෙ ධර්ම ලන විදිහටම අපි ඇස පාවිචි කරනවා ඇස පරිහරණය කරනවා ඇසහහා නිරතුරුව කෙස් ධර්මයෙන් හට ගන්න විදිහටම ඇහැ පිළිබඳව අපි පිළිපදිනවා ඒ නිසා කෙලෙස් නිරන්තරයෙන් ගලනවා. එතකොට ඒ කෙලෙස් ගලන විදිහටම ලෝකේ බලනවා බලන විදිට ලෝකේ පේ නවා එතකොට තවදුරටත් තවදුරටත් කෙලෙස්ම ගලනවා ඒ කලේසියන්ම පදනම් කරගෙන නැවත නැවත ලෝකයත්තෙක් අපි සුසංයෝගයක් හදාගන්නවා. කෙලෙස් සහිත ලෝකයක් ලෝකයේම නැවතැවට පණවා ගන්නවා. තොට හිත තුළ කෙෙස් ගොඩනැගීම දුකක් කියලයා දන්න නෑ. එනිසා කෙලෙස් තමන්ගේ හිත තුළ පදිංචි වෙනවා අපියවාට කියනවා අනුසය කියලා. කෙලෙස් අනුසේ මට්ටමින් හිත තුළ පදිංචි වෙනවා. එතකොට කෙස් අනුසේ මටමින් උදුරලා ධාපුතනක තමයි ලෝකයේ සැබෑ විවේකය තියෙන්නේ බිවේ කට්ට. එොට විවේ කට්ට කියල කියන්නේ දුක්ක නිරෝධාරි සත්්‍යට කියන සත්්‍යය ස්වභාවේ හඳුන් පවචනයක් ඒ කලේසියන්ගෙන් සහ දුකෙන් හිස්භාවයක් ඇති වෙනවා හිත තුළ. ඒකන අරවබෝධයට පත්තිච්චාය මේ අර රහතන් වහන්ේ නම කහෝ සුකන් හෝ සුකං කිය හිටිය කියන එතකොට රජ පවල්ලකින් මහන විච්ච කෙන එතුට ඇවිල් ඇහුවලුණේ මේ එතන හිටපු අය බුදුරජනසට ගිහින් කිවල්නේ අරු වාමින් වහන්සේ ගිහි ජීවිතයේ ගතකරපු අගිහි ජීවිත ගතකර රජ සම්පත් මතක්කර කර න්නවා දැම්මේ හරියට වේලයි වලඳන්ට තියන්නේ වෙන තුන්වලටම රාජබෝජනය වවැළදවා කියලා පිහිතන්න එහෙම මයි භික්ෂු කල්පනා කරකර ඉන්නේ කියලා. ක්ෂහන්ස ගිකව වන රහත්තලලා කියලා දන්න ැතුව තුර බුදුරාසේ භික්ෂට කතා කරලා රහතනන්ස කතා කරළනො ඇත්තද මහන මේ අහෝසුකං අහෝසුකං කියක ඉන්නවා කියන්නේ මේ එකකාලේ රජකංකරපුකාලේ රජ සම්පත් විඳවිඳද හිට පේවා මතක්කරන සැපේ මඟ හැුණවගේ කියලා හිත ඉතින්නවා කියලා ඉතන ඇත්තද කියෙව. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරි එක භාගතු වහන්සේ ඉස්සරහා මේ සාමීන් වහන්ේ බොම ලස්සන දෙයක් කිය නොමොකද උන්හන්සිේ මතක් කරනවා මේ ස්වාමීනී මේ කෙලෙස් සමඟ සුසංයෝගය කියන්නේ දුකක් මයි කියනවා. මම්මි අහෝසුකන් කියල කියන්නේ කෙලේසයන්ගෙන්සා දුක්කයන්ගේ මගේ හිත තුළ විවේක ගත වෙලා ඉන්න නිසා කියනවා. තන්නාවන මෙැති දෙබන්නා නැතිකම නිසා කියනවා එනම් ලෝක දුක නරෝදයට තමයි විවේකට්ට කියල කියෙන ලෝකෙ සැබෑම විවේකය කියන්නේ දුක් නිෝධේ මතු වෙච්ච තැනක ක්ලේයන්ගෙන් සහ දුකෙන් හිස්භාවයක් ඇතිවෙච්ච තැනකතමයි ලෝකයේ සැබෑම විවේක සාගත භාවය සැබෑම අවබෝධය මතු වෙන්නේ. එතොට ඒ සැබෑම අවබෝධය කරා අපි ක්‍රමාණුකූලෝ ක්‍රමාණුකූලව එකතුවීම පිණිස ක්‍රියාමාර්ගත්තෙක්ක අපේ ජීවිතේ ගොඩනගාගත යුතුයි එහම ගොඩනගා ගැනීමට අපි ටිකෙන්ටික ටිකෙන්ටික එකතුවය යුතුයි ඒ නිසා පිවත්න දුක නිරෝධේ විවේ කට්ට කියල කිය නවා මොනවගෙන්ද විවේක ගත වෙන්නේ කෙලෙස් වලනුයි දුකෙනුයි විවේක ගත වෙනවා. මොකද දුක සකස්වෙන විදියට නෙමෙයි කල්පනා කරන්නේ දුක සකස්්‍යෙන විදියට කල්පනා කරනවා කියලා කියනෙ දුක තන්නාව ඇති වෙන විදිට ලෝකේ පාරිහරණය කරනවා කියන දැන් තන්නාව ඇතිවෙන විදිට ලක පිහරණය කරන්න ඇතියයි අර සම්මා සති සම්මා සධ ධ කාරනවල ර්ෂට ර්ග උදව ව ගත්තාහම තේරනවා මෙතනම නාමරූපදධම ඇතිවෙල ඇතිවල යනවා ඒ ඇතිවෙල නැතිවෙල යන ෝකයේ ස්තිරසාරෙන් සුකසාරයෙන් ආත්මසාරයෙන් පිළිගන්න නොහිත. එවට පිළිගත්ත නිසාමර නිත්‍යසාරයෙන් සුකසාරයෙන් ආත්මසාරයෙන් පිගත්ත අභ්‍යන්තර බාහිර ෝකය කරෙහි තන්නාවක් උපදිනෝ තන්නා උපදින තාකල් එයටට දුකහටගන්න නොමකද යායට තන්නහා කරලා තියෙන්නේ අනිත්තිවල යන දුකමත පිහිටිය. තමන්ගේ වසගේ පවත්ව ගන්නඩ බැරි ලෝකයක් පිළිබඳවයි ය එහෙම අදහස් කරගෙන ඉන්නේ. එලිස එබඳු ලෝකයකින් අනිත්‍ය වෙන දුක පවතින විපරිනාමය මතු වෙන සංකත ලෝකයක් තුළ ඇතිවීම නැසීම වෙනසීම විනා ඉට වඩා වෙන දෙයක් නෑ කියල යායට වැටහෙනකොට ඒ වැටහිච්ච තැනක පින්වත්න එබඳු ෂ්්‍රාවකයෙක් සම්පූර්ණයෙන්ම අවබෝධය පැත් එකතු වෙන අන්නම සසර පැත්තටම එකතු වෙනවා හැබයි මේ කෙලෙස්වලින් සහ දුකෙන් හිස්භාාවයක් ඇති වුණොත් එහෙම ඒ හිස් භාවයක් ඇතිවෙනි අනිත්‍යය දු අනාත්මෝසියං විදර්ශනා කිරීම තුළයි මොනවද විදර්ශනා කරන්න තිය ස්කන්ද ධාතු ආයතන එවිදි විදර්ශනා කරනට යාගේ හිත විවේක ගත වෙන ලොක සැබෑම විවේකය කියන්න අන්නේකට තන්නාව නෙමැති දෙවන්න එතන නෑ ඒක තමයි ලෝකෙ සැබෑම සනීපය ගේම දුක්ක නිරෝදය හඳුන්නනවා අසංකතට්ට කිය අසංක තට්ටක යනමකක්ද. එතකොට අසංක තට්ට කියන ස්වභාවය තුළයාට ගෝචර වෙන්නේ පැවතීමට අනුබලදී යුතු බව ආරක්ෂා කරගත යුතු බවක් නැවත උපදවාගත යුතු බවක් නිරෝදය තුළනේ න්ද මහන්සිවෙඩ දෙයක් නෑ. නිරෝධයේ සාක්ෂාත් කරගත්තට පස්සේ ආරක්ෂා කරගන්න ඕඩන් කිය බවසංකකාර ගොඩ නගා ගන්න ඕන කියලා හැඟීමක්ගේ පුද්ගලයා තුළ ඇතිවෙන්නේ. ඒේතු ප්‍රත්‍යයන්ගේ ලෝකෙ හටගන්නවා හතු ප්‍රත්්‍යයන්ගේ නිරුද්වී යනවා කිය ස්වභාවමයි හිත තුළ තහවුරු වෙලා කැපිලා පෙනෙන්න්නේ පින්වත්.ති මේවිදියට නිරෝධේම සාක්ෂාත් කරගත්ත තැනක නැවතයාට කරන්ඩ දෙයක් නෑ. නිරෝධේ සාක්ෂාත්වෙන්නේ ආර්යෂ්ඨාංගික මාර්ග වඩාගත්ත තැනක. රරියෂ්ටාංගික මාර්ග වඩාගන්න අපි දක්සව වනොත් තාර්යෂ්ඨාගික මාර්ගය ඔස්සේ නමරූප ධර්මය නනාමරප ධර්ම හටියට තරුගන්න පුළුවන්ගුනොත් ආසාධය ආදීනව නිස්සරන අස්වාදාාධීනව නිස්සරණ හැටියටම වටහාගන්න පුළුවන්ගුනොත් අනිත්‍යය දු කනාාත්ම සහිත ලෝකේ අනිත්‍ය දු කනාාත්මසීම වටහාගන්න පුළුවන්ගු නොත්ස් දෙක බල ෝක ඇත්ත තේරුන්ගන් උත්සා කරනොයි නොට චතුම් බල ලෝකයේ දුකබවත් දුක හටගන්න හේතු ඒ හේතු ඒ විදියටමත් මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් නිරුද්ධ කිරීම පිණිස ම මගේ ලෝකේ බලන විදිිය ලෝකයේ දකින විදියි ම වෙනස් කරගන්න ඕන කියලා සමාධිට්ටිකත්වය තුළ එක වීමත්. ඒ වගේම ලෝකයේ වටිනාකමක් අගයක් නොවැට එන ආකාරයට තමා තුළර මාර්ග සිත උපදවා ගැනීම දක්වාම අනිමිත්ත වසෙන් අප නිහිත වසිෙන් සුං්ඥත වසයෙන් ලෝක අදැකපු තැනක ලෝකේ ආත්මසාරයෙන් මිත්‍යසාරයෙන් සකසාරීෙන් වැටහෙන්නේ නැතුව ලෝකේම අතහැරෙන්න්න පටන්ගන්නවා. ඒ ලෝකේ අතහැරන්න පටන්ගන්නවා කියනක තමයි චාගෝ කියලකිවේ චාගූ පටිනිස්සක්ගෝ මුත්ති අනාලයෝ. සම්පූරින් යා ලෝකෙන් මිදෙනවා ස්කන්ද ලෝකෙන් ආයතන ලෝකෙන් මිදෙනවා මුති අනාලයෝ නොඇල්මක්ම ඇති වෙනවා. එනම් මේ මේ ඇල්මක් හදාගන්්ඩ එපා පින්වත්නි මිදෙන්න්ඩ අතහැරලා දාණ්ඩ කියලකොට එහෙම අතහැරෙන් නෑ පට අර්යෂ්ටාංගික මාගම වඩාගෙන යන්ඩ වෙන විශසේෙන්ම අපට කරන්න වැඩත්ති න සතිපට්ානය ඩන්ඩුවෙනවා සතිපට්ටානි වැඩීම තුළ තමයි අදකකිින් ලෝකයේ විශ්ලේෂණය කළ බලන්න පුුවන්වෙෙන්. නාමරූප ටිකක්මයි ලෝකය අදදකින්නේ කියලා දකිින්ද පුළුවන් වෙනි. නාමරූපට ටික් අත්දකිනො වෙනුවට අපට සත්්‍යයෙක් පුද්ගලයක අත්දකින බවක්. ආත්මීය සාරයක්ම ලෝකයේ වැටහෙන්නේ සතිපට්ටාන ඔස්සේ තමතමන්ගේ ජීවිතය විශලේෂණය කරන්න බැරි වෙච්ච නිසා. සතිපට්ානි ඩන තැනක තමයි පින්නත්න ප්‍රබල කුසලේ මතුවවෙන්නේ මොකක් දේ ප්‍රබල කුසලේ අත්ත සම්මා පනිිදය. ප්‍රබලම කුසලේ මතුවෙන්නේ. ඒ ප්‍රබලුසලේ තමයි පින්වත්නි සචිත්ත පරියාය කුසලතාවේ. තමන්ගේ කතාව විශලේෂණය කරගැන ඒක තරන් ලක ප්‍රබල කුසලයක් නෑත්. එතකොට තමන් විශලේෂණය කරගන්නකොට මම වසයෙන් මගේ වශයෙන් මගේ ආත්මය වසියෙන් වැටහවුණු එක වෙනුවට නාමරූපසිෙන් නිස්කන්ද වයෙන් වැටහෙනවා එබඳ උස්කන්ද නාමරූපය ඇතිවෙච්ච තන නතිවලය ආකාරය පේෙනවා සංකතයක් බව වැටහෙනවා සංකතියක් බව වැටහෙනකොට ලෝකය තමන්ට අතැහැරෙනවා එනම් ආර්්‍යෂ්ඨාංගික මාර්ගය ඔස්සේම විමසන දක්ෂ කුසලතා සහිත ශ්‍රාවකභාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව බැහැම දෙනාට උපකාරවේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා ඔබට පොදුවේ මේ කියපු කාරණය කියනවානං අපි දක්ෂ විය යුත්තේ චතුරාරි සත්‍ය ඔස්සේම බලන්නටයි. එබඳු බලනකොට බාහිර ලෝකය වෙනවින් ඔබේ හිතතුළ පවතින තන්නා අඋපාදාානී ගැල වෙලා ගිහින්. ඇතිවෙන නැතිවෙන ලෝකයක් බවටම වැටහිලා ලෝකය අත ැහැරෙනවා. අතැහැරුුණට පසේ ආනාගතයට ජරා මරණ දුක හටගන්නි නෑ. ඒක මෙහෙම අහල තේරෙන් නැත්තං වඩල තේරුන් ගන්න කියලයි කියන්නේ. හිත වඩාගෙන යනකොට මේ තත්ත්වේ තමාතුළම දර්සන ඥානයක් විදිර පහළ වෙනවා. එදාට භාගයුතුන් වහන්සේ වදාළ කාරණය තමන්ටම දැකගණ්ඩ පුළුවන් තමාන්ටම දැකගත්ත තැනක බුදුරජණන් වහන්සගේ දේශනාවේ අර්ථයේ තමාතුළම සම්පූර්ණය වෙනවා එද බඳු සම්පූර්ණ කර ගැනීමකට මේ දේශනා උපකාරවේවා කියලා දේශනාව නිමා කරනවා. දේශනාව දායකත්වේ මහනුවර කටුගස්තොට පදිංචි වෛද්‍ය තර.